Hello guys, Yasa Isuru YouTube channel එකට අදත් ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මං කාලෙකට කලින් ඔයාලා ගෙනාවා කොහොමද driving simulator ශ්‍රී ලංකා game එකේ 2.1 පරණ version එක download කරගන්නේ කියලා. හැබැයි දැන් වෙද්දි මේ video එකේ තියෙන link එකෙන් මේ game එක download කරන්න බෑ කියලා ගොඩක් අය comment කරලා තියෙනවා. ඒකට හේතුව තමයි මේ website එක තවදුරටත් මේ 2.1 සුපිරිම update එක අපිට ලබා දෙන්නේ නැහැ. ඒගොල්ලෝ එක නවත්තලා තියෙනවා. ඉතින් ඒ නිසා මං අද ඔයාලා ගෙනල්ලා තියෙන්නේ කොහොමද සාර්ථකව 2.1 update එක අපේ phone එකට දාගන්නේ කියලා. සියයක් සාර්ථක වෙන අලුත්ම ක්‍රමයකින්. ඉතින් මේක වෙන වෙබ්සයිට් එකක් කරහා අපිට ඩවුන්ලෝඩ් කරගන්න අවස්ථාව සැලසිලා තියෙනවා. ඉතින් ඔයාලා මේ 2.1 අප්ඩේට් එක මොකක්ද කියලා දන්නේ නැත්නම් මම මේ අප්ඩේට් එක ගැන ෆුල් ගේම් ප්ලේ එකක් කරා ඒ ගේම් එකට අලුත් අප්ඩේට් එක ආපු කාලෙම ඒ වීඩියෝ එක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා අනිවාර්යයෙන් මේ වීඩියෝ එක බලන්න. එතකොට මේ අප්ඩේට් එක මොකක්ද කියලා ඔයාලට සේරම දේවල් දැනගන්න පුළුවන්. ඉතින් කෙටියෙන් කිව්වොත් මේක මං කැමතිම driving simulator ශ්‍රී ලංකා අප්ඩේට් එකක්. දැනට තියෙන අප්ඩේට් එකටවත් මං ඒ තරම් කැමති නැහැ. මොකද මේකේ සුපිරිම ෆීචර්ස් ගොඩක් තිබුණා. ඔයාලා මේ පේන බස් එක DC games ඒ කාලේ අලුත් අවුරුද්දට තමයි අපිට ලබා දුන්නේ. මේකේ තියෙන විශේෂත්වය තමයි මේක ඇතුලේ 360 mode එකක් පවා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එකෙන් අපි බලමු කොහොමද 100%ක් සාර්ථකව මේ driving simulator ශ්‍රී ලංකා 2.1 පරණ අප්ඩේට් එක ඩවුන්ලෝඩ් කරලා අපේ ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්න කියලා. ඉතින් මම වීඩියෝ එකට යන කලින් මතක් කරන්නම් මේ වගේ කිසිම YouTube channel එකක් ගියේ නැති ගොඩක් වැදගත් සුවිශේෂී gaming videos හැමදාම බලන්න දැම්ම මේ අසීසරු YouTube channel එක subscribe කරලා එකමැති තියෙන bell icon එකත් click කරන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් මුලින්ම ඔයාලා කරන්න ඕනේ දේ තමයි මේ වීඩියෝ එකේ පින් කරපු කමෙන්ට් එකේ තියෙන link එක click කරන එක. ඉතින් description එකේ link එකක් හොයන්න එපා. මොකද description එකේ දාලා නැහැ. මේකේ පින් කරලා තියෙන comment එකේ තමයි link එක තියෙන්නේ. ඉතින් ඒක click කරාට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ තැනකට තමයි එන්නේ. ඊට පස්සේ 100% කියලා වැටිලා automatically ඔයාලට ඒ download link එකක් download කරන්නද එපාද කියලා. ඒකේ ඔයාලා download කියන එක click කරන්න ඕන. ඉතින් ඊට ඒ වගේම ඔයාලා එක දෙයක් ගැන සැලකිලිමත් වෙන්න ඕන. මේක ඩවුන්ලෝඩ් කරන්න කලින් දැනට තියෙන driving simulator ශ්‍රී ලංකා game එක ඔයගොල්ලෝ delete කරලා තියෙන්න ඕන. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම දැන් ඔයාලගේ තියෙන driving simulator ශ්‍රී ලංකා update එක ඒ game එක ඔයාලා uninstall කරලා දාන්න ඕන. එහෙම නැත්නම් මේක ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න බෑ. ඒ නිසා මතක තියාගන්න දැන් තියෙන game එක delete කරාට පස්සේ තමයි ඔයාලා මේක ඩවුන්ලෝඩ් කරගන්න ඕන. ඉතින් එහෙම නොකර කරොත් ඔයාලට මේක දාගන්න වෙන්නේ නැහැ. ඒ නිසා මේ video එක skip නොකර බලන්න. ඒ වගේ පොඩි පොඩි තැන් වරද්ද ගත්තොත් ඔයාලට මේක හරියට දාගන්න වෙන්නේ නැති නිසා. ඉතින් එහෙම ඩවුන්ලෝඩ් කරලා ඉවුනාට පස්සේ ඔයාලා ඒක click කරන්න. Click කරාට පස්සේ ඔයාලට ඒ සමහර විට permission එකක් required කියලා. මොකද මේක unidentified app එකක් නිසා. එතකොට ඔයාලට settings වලට ගිහිල්ලා පුළුවන් ඒක allow දෙන්න. ඊළඟට ඔයාලට පුළුවන් මේක සාර්ථකව install කියන එක click කරලා download කරගන්න. ඊට පස්සේ normal විදිහටම driving simulator ශ්‍රී ලංකා icon එකත් එක්ක මේක ඔයාලගේ phone එකට install වෙයි. ඊට පස්සේ කරන්න තියෙන්නේ සාමාන්‍ය විදිහටම game එක play කරන්න. ඒ වගේම ඔයාලට coin 500ක් free මේක පටන් ගද්දිම හම්බ වෙනවා. ඉතින් මේ විදිහට තමයි game එක download කරන්නේ. දැන් අපි මේ game එක play කරලා බලමු මොන වගේද කියලා දලා අදහසක් ගන්න. ඉතින් අපි මුලින්ම බලමු මේ DC games ලගේ අලුත් අවුරුද්දට අපිට දීපු bus game එක ඇතුළ මොන වගේද. ඉතින් මේ විදිහට ඇතුළට ගියාම මෙන්න මේ කැමරා මෝඩ් එක හරහා අපිට ඇතුළ මෙහෙම 360 මෝඩ් එකෙන් හරවලා බලන්න හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේ සුපිරිම ෆීචර්ස් අපිට මේ බස් එකට දීලා තියෙනවා. ඔයාලට පේනදි ෆෑන්ස් තියෙනවා, ලස්සනට ඩිසයින් කරලා තියෙනවා. ඒ වගේම මේකේ DJ දාන්න පුළුවන් මේ විදිහට. ඒ වගේම මේ අප්ඩේට් එකේ ග්‍රැෆික්ස් දැන් තියෙන අප්ඩේට් එකකටත් වඩා හොඳයි. මොකද ඔයාලා දැන් නුවරඑළිය මම මේ ඉන්න මැප් එක ටිකක් පාරට ගියාම ඔයාලට තේරෙයි කොච්චර ස්මූත් විදියට පාර හදලා තියෙනවද කියලා. ඔයාලට පේනවා ඇති පාර නිකන් කණ්ණාඩි වගේ රිෆ්ලෙක්ෂන් එක පාව වැටෙනවා. ඒ වගේ ස්මූත් ග්‍රැෆික්ස් තමයි මේ අප්ඩේට් එකේ අපිට DC games වල දුන්නේ. හැබැයි දැන් තියෙන අප්ඩේට් එකේවත් මේ වගේ හොඳ රෝඩ් ක්වොලිටි එකක් නැහැ. ඒ වගේම සුපිරිම හෝන් 7ක් තියෙනවා. ඉතින් මේ වගේ සුපිරිම ෆැසිලිටීස් මේකේ තියෙනවා. ඒ වගේම ඒ කාලෙ වෙද්දිත් අර අපිට හදිසියේවත් බස් එකේ පෙරලුණොත් ආපහු මුලට ගන්න පුළුවන් මෙන්න මේ ෆීචර් එක තියෙනවා. ස්ක්‍රීන්ෂොට් ගන්න ෆීචර් එකක් තියෙනවා. ඒ වගේ ගොඩක් ඩෙවලොප් වෙච්ච ෆීචර්ස් මේකෙත් තියෙනවා. හැබැයි මම කියන්න ඕන දැන් අප්ඩේට් එකේ තියෙනා වගේ රිවර්ස් ගියර් එකක් එහෙම මේකේ නැහැ. ඒ වුණාට මේක මන්න රිකමන්ඩ් කරනවා දැන් තියෙන අප්ඩේට් එකකටත් වඩා හොඳ අත්දැකීමක් ගන්න පුළුවන්. ඒ වගේම මේකේ තියෙන සුවිශේෂීම දේ තමයි මේ අප්ඩේට් එකේ අපිට නෙල්ලිගල පවා තියෙනවා. ඉතින් දැන් අප්ඩේට් එකේ නෙල්ලිගල නැහැ. හැබැයි මේ අප්ඩේට් එකේ අපිට නෙල්ලිගල කන්ද නගින්න පුළුවන්. මම මතකයි ඒ කාලේ ලයිව් ස්ට්‍රීම්ස් පව කරා මේ නෙල්ලිගල රූට් එකේ. ඉතින් සුපිරිම ෆන් එක්ස්පීරියන්ස් එකක් ඔයාලට ගන්න පුළුවන්. ඉතින් ඊට අමතරව මට ඔයාලට කියන්න තියෙන මේ අප්ඩේට් එක ගැන මෙන්න මේ විදිහට තමයි අපිට ඒකේ හෝම් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. සෙටින්ග්ස් මේ විදිහට තියෙනවා.
ඒ වගේම මට ඔයාලට කියන්න ඕනේ මේ ගරාජ් එකට ගියාම මෙන්න මේ ටාටා බස් එක අපිට තියෙනවා. දැන් සාමාන්‍යයෙන් දැන් කරන්ට්ලි තියෙන අප්ඩේට් එකෙත් මේ ටාටා බස් කියලා දීලා තියෙනවා. ඒක මීට වඩා ටිකක් ඩෙවලොප් කරලා දුම යන විදිහට එහෙම තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මේ බස් එකත් අපිට මේකේ ෆ්‍රී ලබා දීලා තියෙනවා. ඉතින් බයි කරන්න එහෙම දෙයක් නැහැ. හැබැයි මේක අපි බයි කරන්න ඕනේ. දම් රජරත් තියෙනවා. ඒ වගේම මෙන්න මේ වැඩියෙන් රෝද ගණනක් තියෙන DSSL ටීම් එකේ ලස්සන බස් එකක් තියෙනවා. ඉතින් මේකත් බයි කරන්න ඕනේ. ඉතින් අලුත් අවුරුද්දේ මේක තමයි අපිට ලබා දීලා තියෙන්නේ. ඊට අමතරව මේ සුපිරිම KDH එක තියෙනවා. ඒ වගේම සුපිරිම ඩිෆෙන්ඩර් එකක් තියෙනවා. ඒ වගේම මේ ට්‍රක් එක තියෙනවා. දැන් තියෙන ට්‍රක් එකට වඩා ටිකක් හොඳයි මේ ට්‍රක් එක. ඒ වගේම මෙන්න මේ ලොරිය. අපිට මේ අප්ඩේට් එකේ මේ ලොරිය නැහැ. ඉතින් මේ ලොරියත් අපිට ෆ්‍රී එයාලා ලබා දීලා තියෙනවා. අර බස් තුන ඇරෙන්න අනික ඔක්කොම vehicles මෙයාලා ෆ්‍රී තමයි දීලා තියෙන්නේ. දැන් එකේ වගේ ඒ vehicles අපි unlock කරන්න අවශ්‍ය නැහැ. අපිට මේකේ mission mode, free ride සහ vehicle store කියලා තුනක් බලා ගන්න පුළුවන්. mission mode වලින් අපිට බස් පදින්න පුළුවන්. මේ vehicle store කියන එකෙන් මේ ලස්සන vehicles අපිට පදින්න පුළුවන්. ඉතින් ඔයාලා පේනවා ඇති මේකේ සුපිරිම විදල තියු වවුනියා, මිහින්තලේ, කැන්ඩි, නෙල්ලිගල වගේ සුපිරිම ගොඩක් දේවල් තියෙනවා. සීගිරිය කන්දලම වගේ. ඉතින් නියමම ග්‍රැෆික් ක්වොලිටි එකක් තියෙනවා. ඉතින් ඔයාලට තියෙන්නේ කැමති මැප් එකක් තෝරගෙන ප්ලේ කරන්න තමයි. හැබැයි මේකේ විශේෂත්වයක් තියෙනවා, මේකේ රූට්ස් ටිකක් විතර දිගයි. ඒ වුණාට හොඳට අපිට කොයින්ස් earn කරලා මේකේ තියෙන vehicles අපිට buy කරන්න පුළුවන්. ඉතින් අපි දැන් මේ ට්‍රක් එක අරගත්තේ ඔයාලට තේරෙනවා ඇති දැන් අප්ඩේට් එකට වඩා මේ ග්‍රැෆික් ක්වොලිටි එක ඉහළයි කියලා මම කලින් කිව්වා වගේම. ඒ වගේම අපිට මෙතනින් මැප් එක බලා ගන්න පුළුවන් ඔයාලට පේනවා ඇති දකුණු පැත්තෙන්. ඒ වගේම අපිට ලයිට් මෙහෙම ඩිම් කරන්න පුළුවන් මෙතනින්. මෙන්න මෙතන අපිට තියෙනවා ජන්ෂන් එකක් හැරෙන්න. එතනින් ගියාට පස්සේ අපිට පුළුවන් අනුරාධපුරයේ සියලුම සිද්ධස්ථාන දැක බලා ගන්න. ලස්සනට වැව තියෙනවා. ඒ වගේම රුවන්වැලි මහසෑය තියෙනවා. ඔයාලට පේනවා ඇති. හැබැයි මේ අප්ඩේට් එකේ අපි ඩ්‍රයිවර්ට නම් බැහැලා යන්න බෑ. ඒක අලුතින් ඇඩ් වෙච්ච ෆීචර් එකක් නිසා. ඉතින් මේ අප්ඩේට් එක වෙද්දී ඒක ඩෙවලොප් කරලා නම් තිබුණේ නැහැ. අපිට දැන් වම් මත පැත්තෙන් බලා ගන්න පුළුවන් අපේ සෑය. ඉතින් මේ විදිහට හදිස්සියේවත් ට්‍රක් එක පෙරළුණොත් මෙන්න මේ ෆයර් ට්‍රක් එක වගේ අයිකන් එක මෙහෙම ක්ලික් කරලා අපිට ආපහු පුළුවන් සර්වයිව් වෙන්න. ආපහු අපි මුලින් ඉඳන් මේ විදිහට පටන් ගන්න හැකියාව තියෙනවා. ඉතින් ඒකත් මේකේ තියෙන හොඳ ෆීචර් එකක්. ඉතින් ඔයාලා මේකේ තියෙන හැම vehicle එකක්ම ප්ලේ කරලා බලන්න මාරම සුපිරි එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. මේ අප්ඩේට් එකේ තියෙන රහස් ඒ වගේම යන්න පුළුවන් තැන් ගැන මම ඒ කාලෙම වීඩියෝස් කරලා තියෙනවා. ඒවයි ලින්ක් එක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම් driving simulator ශ්‍රී ලංකා playlist එකේ. ඒකෙන් ඔයාලට බලන්න පුළුවන් හැම අප්ඩේට් එකටම අදාළ සුපිරි වීඩියෝස් සහ ඒවයි රහස්. ඒ වගේම මේ අප්ඩේට් එකේදී කොහොමද ස්කින් දාන්නේ, ඒ වගේ හැම දෙයක්ම. ඉතින් මම පින් කරපු කමෙන්ට් එකේත් ඔයාලට දාලා තියන්නම් කොහොමද මේකට ස්කින් දාන්නේ සහ අනෙක් වීඩියෝස් ගැන. අපිට ටාටා බස් එක මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ලස්සනට ලෙලදෙන කොඩියක් තියෙනවා. අපිට මිෂන් මූඩ් එකේ මේ විදිහට මිනිස්සු ඉන්නවා බස් ස්ටොප් වල. අපිට යාලව මේ විදිහට ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේ විදිහට 360 මූඩ් එකට ආවට පස්සේ මිනිස්සු මෙහෙම එල්ලිලා ඉන්නවා බස් එකට නැගලා. ඉතින් ඒ වගේ සුපිරිම ෆීචර් එකක් මේකේ තියෙනවා. ඉතින් ඔයාලා එහෙනම් ඇති අර ටාටා බස් එකක විදිහට තමයි මේකේ සවුන්ඩ් සිස්ටම් එහෙමත් තියෙන්නේ. ඉතින් මේක ඇතුලේ අපිට ස්පීඩ් මීටර් එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඔයාලට පේනවා ඇති ස්පීඩ් මීටර් එක මේ විදිහට වැඩ කරනවා. ඉතින් ඒ වගේම මෙතන ඊට වඩා නම් කැමරා මූඩ්ස් අපිට යාලා දීලා නැහැ. නමුත් අපිට හොඳ බස් එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් මේකත් ප්ලේ කරලා. ඉතින් මම මතක් කරන්නම් ඔයාලා වීඩියෝ එක කැමති නම් ලයික් කරන්න. ඔයාලා මේ අප්ඩේට් එක ප්ලේ කළා තියෙනවද? ඒ වගේම මේ වගේ ඉස්සරහට මම ගේන්න ඕන අප්ඩේට්ස් මොනවද කියලා අනිවාර්යෙන්ම පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම ගොඩක් අය හොයන දේවල් තමයි මේ සුපිරි අප්ඩේට් එක කොහොමද ෆෝන් එකට දාගන්නේ කියලා. මොකද ගොඩක් අඩුයි මේක ගන්න තියෙන අවස්ථාවල්. ඒ නිසා පුළුවන් තරම් හැමෝටම මේ වීඩියෝ ෂෙයා කරන්න. එතකොට එයාලටත් මේ සුපිරි අප්ඩේට් එක දාගන්න හැකියාව ලැබෙනවා. මේ වගේ කිසිම YouTube channel එකක් ගේන්නේ නැති ගොඩක් වැදගත් driving simulator ශ්‍රී ලංකාව ඇතුළු gaming videos හැමදාම බලන්න. දැමම යසීසුරු YouTube channel එක subscribe කරලා ඒක හැමතිස්සෙම තියෙන bell icon එකත් click කරන්න.
කරන්න. එතකොට ඔයාලට මම මේ වගේ සුපිරි වැදගත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලා ගාඩම notification එකක් ගෙන ගන්න පුළුවන්. එහෙනම් අපි තවත් මේ වගේ සුපිරි වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.